හරි. දැන් අද අපි කතා කරන්නේ මේ කළු කුමාරයා ගැනනේ. හරිද? එතකොට මගෙන් අහන්න පාස දැන් ඔය අපි හොයාගෙන අපි ඉගෙන ගන්න ඔය කතාවල ඉන්න හොල්මන් හරි දෙවිවරු හරි ඇත්තටම ඉන්නවද කියලා. ඒක නිකන් හරියට සර් නිවන් දැක්කහම මොකද වෙන්නේ වගේ එකක්. හරිද? මේ කියන්නේ නිවන් දැක්කහම මොකද වෙන්නේ කියලා මම දන්නෙත් නැහැ ළමයි. මම අහලා තියෙන විදිහට කියන්නේ කවුරු දැන් නිවන් දැක්කහම දැන් හිතන්න මෙහෙම තුවාල වුණාම තුවාලේ මොන වගේද කියලා කියන්න පුළුවන්. සර්පෙක් ඇහම සර්පයා කැහම මොන වගේද දැනෙන්නේ කියලා කියන්න පුළුවන්. නිවන් දැක්කහම මොකද වෙන්නේ කියලා කියන්න බෑනේ බා. ඇයි නිවන් දැකලා ඉවරයි. එතකොට ඉපදෙන්නේ නැහැ ආයි. හරිද? පුනරුත්පත්තියක් නැහැ ආයි. හරිද? ඒ වගේ දැන් මට නිකන් මෙහෙම කියන්න පුළුවන්. දැල්විච්ච පහනක් පහනක දැල්ල තියෙනවනේ. ඒ දැල්ල මෙහෙම 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 දැල්වි 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 තිබිලා එක පාට නිවිල යනවා. නිවිල වගේ නිවිල යනවා වගේ එකක් තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ. ඒ කියන්නේ සංසාරේ අපි මේ කෙලෙස් එක්ක ඉඳලා 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 එක මොහොතකදී අපි මේ සංසාරයෙන් නැති වෙලා යනවා. අන්න එහෙම නැති වුණාම අපි ඒකට කියනවා මොකක් කියලාද? නිවන් දැක්ක කියලා. එහෙම නිකන් හිතාගන්න හොඳේ. ඒ නිසා මේ මේ දෙවිවරුවත් මේ යක්කුවත් මම තාම දැකලා නැහැ. එහෙම දැක්කොත් මම කියන්නම් පුතේ මම මෙන්න මෙහෙම එකක් දැක්කා. අන්න ඒකට අපිට විශ්වාස කරන්න පුළුවන් කියලා. හැබැයි මෙහෙම දැකපු කට්ටියගේ ඉන්ටර්වියු තියෙනවා. දැන් ඉන්ටර්නෙට් එකට ගිහලා මම මේ විස්තර හොයනකොට සහ මේ මංගව දින පොත්පත් වලින් මම මේ විස්තර හොයනකොට එහෙම දැකපු කට්ටියගේ සාක්ෂි එක තමයි ලියලා තියෙන්නේ. හරිද? දැන් මට මේ වෙනකොට අද ඇත්තටම අද මට ආවා මේ ආරාධනයක් දේශාත්‍රා කියන YouTube channel එකෙන්. ඒ YouTube channel එක කරන්නේ මම ඉතිහාසය ඉගෙන ගත්ත කියන්නේ මගේ ඉතිහාසය ගුරුතුමා ශ්‍රීමාල් දැඩිගම. ශ්‍රීමාල් සර් මට අද කතා කරලා ගුවා මේ මට ආදරයට මල්ලා කියලා කියන්නේ. මට ආදරයට මේ කතා කරලා මේ මල්ලා ලෑස්ති වෙන්න තව මාස දෙකකින් විතර වැඩකට ගිහුවා. මම මොකද්ද සර් මේ මගේ YouTube channel එක තියෙනවානේ මම කොහොමද දන්නවා සර්. මේ අපි යමු අලුත් නూరు දැඩිමුණ්ඩ දේවාලේ ගිහිල්ලා දැඩිමුණ්ඩ දෙයියන්ගේ උත්පත්තිය සම්බන්ධ vlog එකක් කරමුද කියලා ඇහුවා. මං ළමයි සාමාන්‍ය මම ආස වැඩක් නේ. මම පැනරපු ගමන් හා ගියා. හරිද? ඉතින් ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් ඉතින් සිද්ධ වෙනවා. එතකොට ඔය ඒ නිසා හැබැයි අනික ළමයි දැන් මේ 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 අතීත කතා මේ අතීත පුරාවෘත හාරවුස් එකේ පාර ඉන්ට්‍රස්ටිං වැඩ. නොදන්න දේවල් ගොඩක් අපිට අහුවෙනවා. දැන් මම කතා පටන් ගන්නවා. මේ කළු කුමාරයා කියලා කියන්නේ සාහිත්‍ය ඇතුලේ සිංහල සාහිත්‍ය ඇතුලේ ඇත්තටම එයා ඇවිල්ලා මම ලියාගත්තේ ඒක ඇවිල්ලා එයා ඇවිල්ලා ළමයි රටේ ඉන්න සංස්කෘතිකාංගයක්. මේ එයා එයත් එක්ක බැඳිච්ච පොඩි සංස්කෘතියක් තියෙනවා. හරිද? ඒ වගේම එයා දිෂ්ටියක්. දිෂ්ටියක් කියන්නේ දෘෂ්ටියක් කියන එක. දෘෂ්ටියක් කියන්නේ බලනවා කියන එක නේද? එහෙනම් එයා කාට හරි ඈල්ම බැල්ම දාන කෙනෙක්. ඊට පස්සේ ඒ වගේම එයා දේව සංකල්පයක් කියලා සමහරු කියනවා. මම නම් ඒකට එකග නැහැ. ඒකට එකග වෙන්නේ නැති එකට මම හේතුත් කියන්නම් කතාවේදී. ඊළඟට එයා දෝෂයක්. දැන් අපි ගිය සතියේ කතා කරපු මහසෝනා හරදර කරන්නේ පිරිමින්ද. එහෙමනේ කියන්නේ. මේ අපි මේ සතියේ කතා කරන කළු කුමාරයාගේ තියෙන දෝෂේ තියෙන්නේ කාටද? ගෑල් ළමයින්ට. ඔන්න එහෙනම් අද ගෑල් ළමයි ඉතිපිසෝ ගාතාවෙම කියලා නිදා ගන්නවා නම් හොඳයි. ඊළඟට ඒ වගේම තමයි කළු කුමාරයා කියලා කියන්නේ යක්ෂ ආත්මයක් විදිහට තමයි සැලකන්නේ. විශේෂයෙන්ම ඉතා ටිකක් දරුණු යකෙක්. ඒ වගේම ගෑනු ළමයින්ට වැඩිපුර අනවින දොස් සිද්ධ කරන එක්කෙනෙක් කියලා තමයි අපි එයාව මේ හඳුන්වන්නේ. ඒ නිසා ගෑල් ළමයි ටිකක් පරිස්සමෙන් ඉන්න. කළු කුමාරයා වැහිලාද කරු කුමාරයා වැහිගෙන එනවද කියලා මම මේ ටික කිව්වට පස්සේ ඕගලන්ට තේරුම් ගන්න පුළුවන්. මතක තියාගන්න ගෙදර අයියා කෙනෙක් ඉන්නවා නම් එහෙම නැත්නම් නෑදෑ වෙන කවුරු හරි හරි අල්ලපු ගෙදර අංකල් කෙනම හරි කුමාරණ ඒ කුමාරව පටල ගන්න එපා මේකට. මේ කියන්නේ කළු කුමාර ගැන මම පන්තිත්වර කතාව කියනවා. එහෙනම් අල්ලපු ගෙදර කුමාරව අල්ල ගන්න එපා කළු කුමාර ගැන අහගත්තට පස්සේ. හරි හරි දැන් පටන් ගන්න. කළු කුමාරයා ගැන දැන් මම ගිය සතියේ අපි කතා කරපු ඒ මහසෝනා ගැන නම් එක කතාවක් එක කතන්දරයක් එනි තිබ්බේ අපිට නේද? එක කතන්දරයක් තිබ්බේ. හැබැයි මේ කළු කුමාරයා ගැන මට හම්බුණා ළමයි කතා තුනක්. ඒ කතා තුනම මම එකට එකක් සම්බන්ධ කරලා කියන්න. හරිද? දැන් පළවෙනි කතාව හොඳේ. මම කිව්වනේ කළු කුමාරයා ගැන සංස්කෘතිකාංගයක්, එයා දෘෂ්ටියක්, ඒ කියන්නේ එයා දිෂ්ටියක්, යකෙක්, ඒ වගේම දෝෂයක් සමහරු කියනවා දේව සංකල්පයක් කියලා. හැබැයි මම ඒකට එච්චර එකග නැහැ. ඒකට මම හේතුව කියන්නම් ඈ. පළවෙනි කතාව. අනුරාධපුර කාලේ. හරිද? ඔන්න මේ reference එක කාට හරි තව ඕනනම් මේක දිගේ හොයාගෙන යන්න පුළුවන් ඈ. කිසි ගැටලුවක් නැහැ. අනුරාධපුර කාලේ හිටියා රජතුමෙක්. එයාගේ නම පුවෝතල. පුවෝතල කියන රජතුමෙක් හිටියා. මේ පුවෝතල කියන රජතුමාට හිටියා බිසවක්. එයාගේ නම මුතුමාල.
හරිද මුතුමාලි කියලාත් කියනවා මුතුමාල කියලාත් කියනවා කවුරු හරි මුතුමාල හෝ මුතුමාලි දෙන්නගෙන් එක්කෙනෙක් එතකොට මේ පුවතලටයි මුතුමාලටයි හිටපු පුතා තමයි නීල මදන කියලා කියන්නේ හරිද නීල මදන නීල කියලා කියන්නේ කළුයි කියන කෙනෙක් ඔබ දන්නවා සාහිත්‍යයේදී කළු පාට අපි හඳුන්වන්නේ නිල් කියලා නිල් පාටින් තමයි සාහිත්‍යයේදී කළු පාට හඳුන්වන්නේ සින්දුත් තියෙන්නේ ඈ නීල වරල පීරලා ඒ කියන්නේ නිල් පාටින් කොන්නේ ටින් කරලා දෙයක් නෑ නෑ කළු පාටට අපි කියන්නේ සාහිත්‍යයේදී නිල් පාට කියලා ඒ වගේම තමයි කොළ පාටට අපි සාහිත්‍යයේ කියන්නේ නිල් පාට කියලා නිල්වන් කුඹුර නිල්වන් කෙත්‍යාය ඒ කියන්නේ නිල් පාටයිද කෙත ගොයන්පැල නිල් පාටයිද නෑ ගොයන්පැල නිල් පාටයි නෙවෙයි හැබැයි කොළ පාට අපි හඳුන්වන්නේ සාහිත්‍යයේදී නිල් පාට කියලා දැන් සාමාන්‍යයෙන් කළු වැඩි වුණාමත් නිල් පාටට පේනවනේ නේ දැන් අපි දන්නවා විශ්ව දෙවියෝ නිල් පාටට පේන්නේ කළු වැඩි හින්දා එහෙම තමයි කියන්නේ සමහර හරිද ඉතින් මේ කොහොම හරි දැන් ওই නීලමදන කියන පුතෙක් කියලා මේ නීලමදන කියන පුතාට ලොකු ශක්තියක් තිබ්බා ලොකු හයියක් තිබ්බා යා හොඳ උස මහත හොඳ ජව සම්පන්න ආරෝහ පරිණාහය තියෙන උත්තුංග දේහදාරී පුරුෂයෙක් කියලා එයාට පුළුවන් වුණා මේ මහරජතුමා ගාව තිබ්බ යගදාව මෙහෙම ළමයි උස්සලා ගන්න සාමාන්‍ය යගදාව කුසන්න අමාරුයි හරිද එතකොට ඔය යගදාව උස්සන්න පුළුවන් රජතුමා කියන්නේ රජතුමාගේ සේනාවෙවත් සෙම්පතියෙක් හිටියේ නැහැ නැත්තම් සෙබලෙක් හිටියේ නැහැ ඔය යගදාව උස්සන්න පුළුවන් හැබැයි නීලමදන කියන කුමාරයාට මේ යගදාව උස්ස ගන්න පුළුවන් ලොකු හයියක් තිබ්බා ඉතින් ඔහොම ඉන්නකොට අනුරාධපුර පැත්තේ රජවාසලට අයිති ප්‍රදේශයක මේ මේ වයසක ස්ත්‍රියක් මේ වයසක ස්ත්‍රියගේ ළමයි දෙන්නෙක් හිටියා ඒ ළමයි දෙන්නව පැහැරගෙන ළමයි අරන් යනවා කොහෙදද ඉන්දියාවට හරිද දැන් හිතන්නකෝ මෙහෙම මමනේ පන්තියේ ප්‍රධානියා නේ අපේ පන්තියේ ප්‍රධානියා මම දැන් මම පන්ති කර කර ඉන්නකොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා මට කියනවා සර් සර්ගේ පන්තියේ ළමේ ඇක්සිඩන්ට් වෙලා පාරේ අපි එහෙම හිතමුකෝ එහෙම වෙන්න බෑ කාටවත් ඕගලන්ට නෙමෙයි කියන්නේ අපි හිතමු මනක් කල්පිත ළමෙක් කවුරු හරි අපි හිතමු මරණ මිනිස්සෙක් කමුකෝ ආපිටම ප්‍රභාකරන් මගේ පන්තියව කියලා ප්‍රභාකරන් දැන් උනේ ඇක්සිඩන්ට් වෙලා මට ඇවිල්ලා කියනවා ඉතින් ළමයි මමට අග්ගාලා යනවනේ පන්ති ඕගලන්ට වැඩක් දීලා පන්තියේ ළමෙක් ඇක්සිඩන්ට් වෙලා ඒ ළමයට කරදරයක් කියලා මම යනවා ඉතින් සාමාන්‍යයෙන් මම එහෙම කරලා තියෙනවා ඒ කියන්නේ පන්ති උගන්නු ගන්න ඉන්නකොටත් ළමයට මොහරි කරදරයක් වුණොත් එහෙනම් මම ළමයින්ට වැඩක් දීලා ආව හොස්පිටල් අරගෙන ගිය අවස්ථා තියෙනවා මම. හරිද? එතකොට මේ දැන් මේ තමන්ගේ ප්‍රාන්තයේ හිටපු මිනිස්සයට මේ කරදරේ වෙලා තියෙන්නේ. හරිද? ඒ නිසා මේ ප්‍රාන්තයේ හිටපු මිනිස්සයට කරදරයක් වෙච්ච හින්දා ඒ කියන්නේ මේ ළමයි දෙන්නව අරගෙන යන්න නැත්නම් අරගෙන එන්න ආයිපාරක් ඉන්දියාවට ගිහලා ඒ ළමයි දෙන්නව හොයාගෙන ආයිපාරක් ඉක්කරන් එන්න කටයුත්ත බාරුණා කාටද? නීලමදන කියන කුමාරයාට. ඉතින් මේ පුවතල කියන රජතුමා මේ නීලමදන කුමාරයව තමන්ගේ පුත් කුමාරයව යවුවා කොහෙදද ඉන්දියාවට දැන් ඉන්දියාවට ගියාට පස්සේ මේ පුව මේ 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 නීලමදන කියන කුමාරයා පොඩි අමාරුවක වැටෙනවා ඒක තමයි එයා හරියට පාර අහගත්තේ නැහැ මේ ළමයි දෙන ඉන්න තැන ඉන්දියාවේ හරියටම අහගත්තේ නැහැ එයා ඉන්දියාවට ගියාට පස්සේ ළමයි ආ අතරමං වුණා අතරමං වෙලා එයා දන්නේ නැතුව ළමයි කාන්තාවන් විතරක්ම ඉන්න ඉන්දියාවේ ප්‍රදේශයකට යනවා දැන් සාමාන්‍යයෙන් ලංකාවෙත් එහෙම විශේෂ වෙත්ත පැති තියෙනවා උදාහරණයක් ඔය මාතලේ කිට්ටුව තියෙන මැණික් හින්න කියන ප්‍රදේශයේ ළමයි සාමාන්‍යයෙන් දැන් හිතන්නකෝ මම කියලා මම ගියොත් ලේසියකට මට ආයෙ එන්න හම් වෙන්නේ නැහැ මැණික් හින්නට ගියොත් ඒකට හේතුව මැණික් හින්න ඉන්නේ තනිකර ගුරුකම් කරන පවුල් අහිගුණ්ඩක පවුල් කියලා කියන්නේ අපි ඒගොල්ලෝ තමයි ඉන්නේ දැන් අර මගේ ඉන්න ඥාති සහෝදරිය නුවරපැත්තේ පදිංචිලා ඉන්න ළමයි දන්නවනේ මගේ ඥාති සහෝදරිය එකපාරක් මැණික් ඉන්නේ ගිහිල්ලා එයාගේ වාහනේ බලෙන් නතර කර ගන්න හදනවලු අත දික් කළ ශාස්ත්‍ර කියන්න හදනවලු වාහනෙන් බස්සගෙන දේවාලයක ඇතුළට ඉක්කරන් යන්න හදනවලු ඔයාට භූත දෝෂ තියනවා කියලා බය කරනවලු ප්‍රශ්න ගොඩක් තියෙනවා විශේෂ පැති තියෙනවනේ දැන් තව උදාහරණයක් කිව්වොතම ලංකාවේ කොළඹ රත්තරන් බඩු ගන්නවන්න යන්න ඕන නම් කොහෙද යන්න ඕනි මුදුකරුප්පන් චෙට්ටියාර කියන කඩේ ගාවින් පටන් ගන්න හෙට්ටි විදියට හරිද ලංකාවේ කොළඹ ප්‍රදේශයේ මුහුද බලන්න ඕන නම් චීන වරාය බලන්න ඕන නම් යන්න ඕනි ගෝල් ෆේස් එකට ඒ වගේම ලංකාවේ පරණ පොත් මංගවතදී ඒවෙන් ගත්ත පරණ පොත් වගේ ආ ලංකාවේ හොයාගන්න අමාරු පරණ පොත් නේ මේ ඉංග්‍රීසි නාවල් එකට මං ආසයි මේ ලංකාවේ හොයාගන්න පරණ පොත් මේ හොයාගන්න නම් අපි යන්න ඕනි ඔය නෙළුම් කුළුණ පාමුල තියෙනවා නෙළුම් කුළුණ මොකද නෙළුම් කුළුණ පාමුල තියෙනවා මරදානේ පරණ පොත් කඩ YouTube එකේ ගහලා බලුවොත් ඔයගලන්ට බලන්න පුළුවන් ඔය මරදානේ පරණ පොත් කඩ තියෙන ප්‍රදේශයට ගියාම ලංකාවේ මේ print එන්නේ නැති පොත් වල
මේ පිටපත් අපිට හොයාගන්න පුළුවන් හැබැයි ඒවා ගොඩක් ඝන. ඊළඟට ලංකාවේ අපිට හොයාගන්න බැරි ප්‍රශ්න පත්‍ර පොත් පාස් පේපර්ස් මොනාරි හොයාගන්න ඕන නම් අපි යන්න ඕනේ කොළඹ ආනන්ද විද්‍යාලය ගාවින් පටන් ගන්න මරදාන පාරට. මරදාන පාරේ බොරල්ල දක්වා දිගටම තියෙන පොත් කඩ. එහෙම යන්න පුළුවන්. ඉතින් ඔය වගේ ලංකාවේ එක එක විශේෂ වෙච්ච දේවල් තියෙනවනේ දැන් පිත්තල බඩු ගන්න යනවා නම් යන්න ඕනේ එක්ක කැලණේට එක්ක පිළිමතලාවට. ලී බඩු ගන්න යනවා නම් යන්න ඕනේ මොරටුවට. මණික් ගැන හොයන්න ඕන නම් යන්න ඕනේ රත්නපුරේට. එහෙම තියෙනවනේ. ඉතින් මේ නීලවද මදන කියන කුමාරයව දන්නේම නැතුව ළමයි යවුනා ඉන්දියාවේ කාන්තාව විතරක් ඉන්න ප්‍රදේශයකට. දැන් කෙලියනේ තාප්පෙට ළමයි. කාන්තාව විතරක් ඉන්නවා නම් එහෙම පිරිමි කෙනෙක් දැක්කම නිකන් කලුණ එකක් දැක්කා වගේ නේද? ඇයි? ඒගොල්ලෝ පිරිමි නැතුව දැඩි ආශාවෙන් ඉන්න කාන්තාව කට්ටිය. ඉතින් මේ නීලමදන කියන කුමාරයා ඊ කාන්තාව ඉන්න ප්‍රදේශයට ගියාම කාන්තාව පොර කෑවලු තමන්ව සරණ පාවා ගන්න කියලා කාන්තාව පොර කෑවලු. අන්තිමට මේ නීලමදන කියන කුමාරයා කාන්තාවන්ගේ తాඩන පීඩන හමුවේ ජීවිතක්ෂයට පත් වෙනවා. ඒ ජීවිතක්ෂයට යා පත් වෙන්නේ කාන්තාවන් එක්ක තියෙන දැඩි වෛරකින්. ඒ නීලමදන කියන කුමාරයා කාන්තාවන් සමග දැඩි වෛරකින් මැරුණු නිසා මේ දැඩි වෛරකින් මැරුණු නිසා මොකද වෙන්නේ? මේ ඊට පස්සේ ආත්මේ ඒ නිසා යා උපදිනවා කවුරු විදිහටද? මේ කළු කුමාර යක්ෂයා විදිහට. මේක මම හොයාගත්ත එක කතාවක්. මම තව කතාවක් කියන්නම්. දැන් දෙවෙනි කතාව. දැන් පළවෙනි කතාව දන්නවනේ. පුවෝතල කියන රජතුමාට මට මොකද දෙන්න ළමයි? पलवनी कथा दलवनी कथा नील मदन कीला कुमार इंदिवट गिया इंदिवट गिया हम कांता वेपुरी प्रदेश මේ නොදැනුවත්ම ගියේ හිඳ මොකද උනේ කාන්තාවන්ගේ తాඩන පීඩන හමුවේ මෙයා මැරුණා. මැරුණට පස්සේ ඊට පස්සේ ආත්මයා උපදිනවා කළු කුමාර යක්ෂයා කියලා. හරිද? ඒක දන්නවා. දෙවෙනි කතාව. දෙවෙනි කතාව මම මේ කතා එකකටව එකක වෙන්නේ නැහැ. මේ කතා ඔක්කොම හරි කියලා මට ගොන්නම් කියන්න පුළුවන්. ඔක්කොම වැරදි කියලා මට කියන්න පුළුවන්. මේම හොයාගත්ත විස්තර ටික. දෙවෙනි කතාව තමයි උඩුගම්බොල පැත්තේ. උඩුගම්බොල කියලා තියෙන්නේ උඩුගම්බොල තියෙන ළමයි ගම්පහ පැත්තේ. ඔය මම දන්න උඩුගම්පල මම දන්නේ වෙන උඩුගම්පලක් තියනවාද කියලා. ඔය උඩුගම්පල හිටියා සකල කලා වල්ලබ කියලා රජතුමෙක්. හරිද? සකල කලා වල්ලබ කියලා රජතුමෙක් හිටියා. එතකොට මේ රජතුමාට හිටියා පුතේ. රජතුමාගේ පුතාගේ නම නම් මට හම්බුනේ නැහැ. ඕනනම් ඕන දැන් මම ජනේල ඇරලා තින්නේ ඇතුලේ තියෙන්නේ මොනවද කියලා කාට හරි බලන්න පුළුවන්. ඒ කියන්නේ මේ පුතාගේ නම ඕනනම් හොයාගන්න පුළුවන්. හරිද? මේ සකල කලා වල්ලබ කියන රජතුමා තමන්ගේ යුවරජ වෙලා හිටව තමන්ගේ පුත් කුමාරයාට රජකම ලේසියෙන් දුන්නේ නැහැ. එයා බලලෝභී රජ කෙනෙක්. ඒ නිසා මොකද උනේ? මේ සකල කලා වල්ලබ රජතුමාගේ පුත් කුමාරයා සකල කලා වල්ලබත් එක්ක තරහෙන් හිටියා. එයා හැම වෙලේම ට්‍රයි කරේ තමන්ගේ තාත්තාව මරන්නේ කොහොමද කියලා කල්පනා කරන එක. ඉතින් එයා ගෙවපු පොඩි ප්ලෑන් එකක්. සකල කලා වල්ලබ නාණ්ඩ එන පොකුණේ දිය මතු පිටට පෙනෙන නොපෙනෙන ගානට ළමයි උල් හයි කරා පොකුණේ යට උල් හයි කරාම ළමයි එකපාරට පොකුණට පැන්න ගමන් ඇනලා මැරෙනවනේ. හරි සරලයිනේ. දැන් ඔන්න සකල කලා වල්ලබ එයාගේ රාජපුරුෂෝත් එක්ක දිය නාන්නෙනවා කොහෙදද? මේ अनुराधपुर
නැත්නම් සීගිරිය උඩක් තියෙන පොකුණක් ඒකෙත් පඩිපෙලක් තියෙනනේ බහින්න. එතකොට මේ පොකුණේ පඩිපෙල බහිනකොට ළමයි දිය මතු පිට එක තැනකට ඇවිල්ලා ළමයි වැහුවා. කවුද? බත්කූරෙක්. දැන් ළමයි සාමාන්‍යයෙන් දිය මතු පිට බත්කූරෙක් වහනවා නම් යට අනිවාර්යයෙන්ම මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. රජතුමා කල්පනා කරා බත්කූරෙක් වහන්නේ වතුරක් උඩ රාජපුරුෂයන්ව බලන්න ගියා මොකද්ද මේකේ තියෙන්නේ කියලා. බලනකොට ළමයි මුළු පොකුණම යට සම්පූර්ණයෙන්ම උල්හයි කරලා. රත්තුමා දැනගත්ත මේක තමගේ පුතාගේ වැඩක් කියලා හොඳටම බැන්න ගිහිල්ලා ප්‍රහාරය කියන්නේ බැනලා ගහන්න ඇති. ගැහුවට පස්සේ ඒ දුකෙන් සමනල කන්දෙන් පල්ලෙහාට වැටුණලු වැටිලා මැරුණලු. සමනල කන්ද කියලා කියන්නේ සිරිපාද නෙවෙයි, ඒ ආශ්‍රිත පරිවාර කඳු තියෙනවනේ, ගිරාහුට ඒ කන්ද අනම්මනම් තියෙනවනේ. එතකොට ඔය තියෙන කඳු වලින් එකකින් පල්ලෙහාට පැනලා මැරුණලු ඔය සකල කලාවල්ලබගේ පුතා. හරිද? සකල කලාවල්ලබගේ පුතා එතනින් පැනලා මැරුණාම ඒ ඔය සකල කලාවල්ලබගේ පුත් කුමාරයා ඉතාම සල්ලාල ජීවිතයක් ගත කරපු යුවරජ කෙනෙක්. එයාට හිටපු බිසවරු ඔක්කොම තමන් ඇඳගෙන හිටපු ඇඳුම් ආයිත්තන් ආභරණ පිටින්ම දිය ඇල්ලකින් පල්ලෙහාට පැනලා ඒගොල්ලොත් මැරුණලු. හරිද? ඒ ඇල්ලට අපි කියනවා තාමත් ආභරණ ඇල්ල කියලා. ලංකාවේ තියෙනවා එහෙම ඇල්ලක්, ආභරණ ඇල්ල. එතකොට ඊට පස්සේ ඔය සකල කලාවල්ලබගේ පුතා ඉපදෙනවා කළු කුමාර යකා විදිහට. ඔය පසන් කලාවල්ලබ පිය නරණින්දා තමන් හට නොදී රජ කරනා හින්දා මරන්නට තනා පුකුණේ උල ඉඳා සිටින්නට නුනී මෙනුවර මේ හින්දා කියලා කවියකුත් මට හම්බුණා. රයිට්. කතා දෙකයි. තුන්වෙනි එක. තුන්වෙනි එක නම් ළමයි ටිකක් සැර රෙෆරන්ස් එකක් එක්ක තියෙන්නේ. හොඳේ. දෙල ළමයි හරි තුන්වෙනි කතාව ළමයි මම කිව්වා වගේම ටිකක් පිළිගන්න පුළුවන් රෙෆරන්ස් එකක් එක්ක තියෙන්නේ. හරිද? එයි දන්නවද මේ කතාව කියන්නේ ළමයි කවුරුත් නෙවෙයි අපි හොඳටම අහලා තියෙන මහාචාර්ය සෙනරත් පරමිතාන. මහාචාර්ය සෙනරත් පරමිතාන මහා වංශයෙන් කෑල්ලක් අරගෙන කියන මෙන්න මෙහෙම. 6 වෙනි සියවසේදී රජ කරලා තිනවා බුවණිකබාහු චක්‍රවර්ති කියන රජතුමෙක්. 6 වෙනි සියවසේදී රජ කරලා තිනවා බුවණිකබාහු චක්‍රවර්ති කියලා රජතුමෙක්. එතකොට මේ බුවණිකබාහු චක්‍රවර්ති කියන රජතුමා ළමයි පාලනය කරලා තියෙන්නේ මානවලු කියන ප්‍රදේශය. මානවලු කියන ප්‍රදේශය තමයි පාලනය කරලා තියෙන්නේ. මේ මානවලු කියන ප්‍රදේශයේ කැරල්ලක් හටගෙන තියෙනවා. හරිද? මේ මානවලු කියන ප්‍රදේශයේ කැරල්ලක් හටගෙන තිබ්බ හින්දා එයා ළමයි විල්ලෝඩි කියන ප්‍රාන්තයෙන් ගෙන්නලා තියෙනවා. විල්ලෝඩි කියන ප්‍රාන්තයෙන් ගෙන්නලා තියෙනවා ඉතාම රාගාන්විත රණශූර ඉතාම රණකාමී දැඩි ප්‍රචණ්ඩකාරී ගත පැවතුම් තියෙන කුමාරයෙක්. හරිද? ඒ කුමාරයා ළමයි යුද්ධෙදි මැරලා තියෙනවා. යුද්ධෙදි මැරුණු හින්දා ඊට පස්සේ ආත් මෙයා ඉපදිලා තියෙනවා කළු කුමාර යක්ෂයා කියලා. හරිද? කළු කුමාර යක්ෂයා කියලා ඉපදිලා තියෙනවා. ඊළඟට තව කතාවක් මට අහුණා. ඒක අතුරු කතාවක්. ඒ තමයි දෙවල් දෙවියෝ ලංකාවට එනකොට දෙවල් බණ්ඩාර කියලාත් කියනවා අපි ආට. දෙවල් බණ්ඩාර දෙවියෝ ලංකාවට එනකොට එක්කරගෙන ආවිල්ලා තියෙනවා එයාගේ උදව්වට අවුරුදු 15ක කුමාරී. ඒ අවුරුදු 15ක හිටපු කුමාරයා දෙවියන්ගෙන් වරම් අරගෙන වෙසමුණි රජතුමාගෙන් වරම් අරගෙන කළු කුමාර යක්ෂයා බවට පරිවර්තනය වුණා කියලා කතාවකුත් තියෙනවා. දැන් ওই විදිහට කතා කිහිපයක් තියෙනවා. දැන් ඔය අර මම කියපු මහාචාර්ය සෙනරත් පරණවිතාන මහාවංශයෙන් කියපු කතන්දරය අර බුවණිකබාහු චක්‍රවර්ති රජතුමාගේ කතන්දරය මේ ගැන සඳහන් වෙච්ච සෙල්පියක් තියෙනවා රාජ කුලවඩන කියන විහාරයේ. ඒ කියන්නේ එහෙනම් එකපාරට බොරුවක් මේක කියලා බහැර කරන්නත් බෑ. හොඳේ සෙල්ලිපි ලියන්නේ නැහැ නේ, පිස්සු හැදිලා වගේ නිකන් ලියන්නේ නැහැ නේ සෙල්ලිපි. මොකරි හේතුවක් තියෙන හින්දා ලියන්නේ අපි දන්නේ නැහැ. එහෙනම් ඔන්න ළමයි ගෙදර එහා පැත්තේ කාමරය එහා පැත්තේ හිටගෙන ඉන්නවත් දන්නේත් නැහැ කළු කුමාරය. මට නම් ප්‍රශ්න නැහැ, මම පිළිම ළමයි කියන්නේ. රයිට්. දැන් මේ කළු කුමාරයාගේ විස්තර මම කියන්න. හරිද? කළු කුමාරයා නලදක් තියෙන කෙනෙක්. ළමයි මගෙත් නලදක් තියෙනවා මෙතන. දෙපැත්තම තියෙනවා මගේ නලදක් දෙකක්. හරිද? හැබැයි මම කළු කුමාරයා නන් නෙවෙයි. හරිද?
ඊළඟට රකුසු මුහුණක් තියෙනවා රාක්ෂයෙක් වගේ මුහුණක් තියෙනවා ශරීරේ නෑ ඔළුවේ තද කළු පාට මැණික් කොටුන්නක් දාගෙන ඉන්නවා ළමයි කමන්නේ උණු ගැළමයි ඕන සෙට් කරගන්න මේ මැණික් කොටුන්නක් තියෙනවා කියන්නේ බා මේ කාලේ හිටිර කොච්චර චෝප් හරිද ඉතින් මැණික් කොටුන්නක් තියෙනවා ඒ වගේම කන් දෙකේ තෝඩු දෙකක් රත්තරන් තෝඩු දෙකක් දාගෙන ඉන්නවා ඔන්න ගෑල් ළමයි කරාබු දෙකකට ආසාවෙන් ඉන්නවා නම් කළු කුමාරය හෙට් කරගත්තම හරියට හරි මැණික් කොටුන්නකෝයි කරාබු දෙකකුයි තියෙනවා යාගාව ඒ වගේම කරවටේට ළමයි මුතු මාලයක් දාගෙන ඉන්නවා කරවටේට මුතු මාලයක් දාගෙන ඉන්නවා දකුණු අතේ යගදාවක් අරන් ඉන්නවා ඒ වගේම යා සුදු හැට්ටයක් ඇඳගෙන ඉන්නවා වෙසමුණි රජතුමාගෙන් ඒ කියන්නේ යක්කු බාර දෙවියා මේ රජතුමාගෙන් වරම් අරගෙන තියෙනවා ඒ වරම් අරගෙන ඔන්න අහගන්න දැන් මැසේජ් මට එනවා මැසේජ් ඒ ටික නතර කරන්න මේක අහගන්න හරිද හරි දැන් මම එයාගේ විස්තර ටික කියන්නම් දැන් ඕගලන්ට පරිස්සම් වෙන්න පුළුවන් විදිහ තමයි මම මේ කියන්නේ හරිද දැන් ඔය විදිහට දැන් ඔන්න නල දතක් තියාගෙන රකුසු මුහුණක් තියාගෙන තද කළු පාට මැණික් මේ sorry ශරීරයේ තද කළුයි මැණික් කොටුන්නක් දාගෙන ඉන්නවා කන් දෙකේ රත්තරන් තෝඩු දෙකක් තියෙනවා කරවටේ මුතු මාලයක් තියෙනවා දකුණු අතේ යගදාවක් තියෙනවා රත්නේ සුදු පාට හැට්ටයක් ඇඳගෙන ඉන්නවා වෙසමුණි රජතුමාගෙන් වරම් අරගෙන ඉන්නවා ඉන්න කොහෙද ඉන්නේ ලින් තොටවල් වල ඉන්නවා ඒක තමයි ඔය ආච්චමල කියන්නේ හැන්දෑවේ 6ට විතර ලින්දකින් එහෙම නාන්න යන්න එපා කියලා 6 6 හමාර වුණාට පස්සේ ගෙදරින් එළියට බහින්න එපා කියලා අපි කියනවා නේද ලින් තොටවල් වල ඉන්නවලු පීල්ලක් ළඟ ඉන්න පුළුවන් රූස්ස ගස් යට ඉන්න පුළුවන් කිරි ගස් යට ඉන්න පුළුවන් රබර් කොස් වගේ කිරි ගස් යට ඉන්න පුළුවන් මන් හන්දි වල ඉන්න පුළුවන් තුම් මන් හන්දි වල හත් මන් හන්දි නම් අඩුවෙනි තුම් මන් හන්දි වල දෙමන් හන්දි වලත් ඉන්නවා රදා තොට පොළ වලත් ඉන්නවා රදා තොට පොළ කියලා කියන ළමයි රෙදි හපුල්ලන තැන් රෙදි හපුල්ලන තැන් වලත් ඉන්නවලු පාළු ගෙවල් වලත් ඉන්නවා ඒ වගේම පුලුටු බදින තැන් වලත් ඉන්නවා පුලුටු බදිනවා කියන්නේ මොකද්ද ළමයි මස් බදිනවා මස් කියන්නේ පුලුටු කරවල කියන්නේ පුලුට්ටක් තමයි හැබැයි කරවලට වඩා පොඩි පුලුටු ගතියක් තියෙනවා වැඩි මස් වල හොඳයි දැන් ඇත්තටම මේ සාමාන්‍යයෙන් අපි කියනවා ගෑල් ළමයින්ට ඔය චිකන් කොත්තු එහෙම නැත්නම් බාබකියු චිකන් චිකන් බදලා චිකන් කාලා රැයට තනි පංගලමේ කොහෙවත් යන්න එපා කියලා. එහෙම යන්නේ නැහැ. එහෙම යන්න දෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. හරිද? ඒ යන්න එපා කියලා කියන්නේ මේ කළු කුමාරයාගේ දිෂ්ටිය වැටේ කියලා. එයා කරන්නේ ළමයි දැන් මම මේ ගැන ඇත්තටම කතා කරා රාවණා රජතුමා සම්බන්ධව අධ්‍යයනය කරන අසිත කියලා අය කෙනෙක් ඉන්නවා. එයා ඉංග්‍රීසි කතිකාචාර්යවරයෙක් මම එයාට කතා කරාම එයා කිව්වේ මල්ලි කළු කුමාරය කියලා කෙනෙක් ඉන්නවා නම් එයා ශරීරයට ඇතුළු වෙන්නේ භෞතිකව නෙවෙයි භෞතිකව ඇතුළු වෙන්න බෑ හැබැයි එයා කිරණක් යොමු කරලා ශරීරයට ගෑල් ළමගේ ඇතුළු වෙනවා කියලා තමයි කියන්නේ හරිද ඉතින් ඒ නිසා මේ ටිකක් ගෑල් ළමයි පරිස්සම් වෙන්න කියන්නේ සාමාන්‍යයෙන් එහෙම තමයි කියන්නේ හරිද දැන් මොනවද වෙන්නේ මෙයා ඇඟට ඇතුළු වුණාම මොකද වෙන්නේ මෙයා ඇඟට ඇතුළු වුණාම මැරෙන්නේ නැහැ. ඒක තමයි පළවෙනි එක. හරිද? මැරෙනවා තව ටික වැඩි කියන්නේ. තව ටිකක් දිගට ගියාම කතන්දරේ මැරෙනවා. ඊට කලින් මම වෙන ටික කියන්නම්. හරිද? මේ දැන් අහගන්නකෝ මැසේජ් කරන එක පොඩ්ඩක් නතර කරලා ඊට පස්සේ මැසේජ් කරමු අපි. වෙන්නේ මොකක්ද දන්නවද? කුෂ වෙනවා ඔයගොල්ලෝ. කුෂ වෙනවා කියන්නේ කෙට් වෙනවා ළමයි. ලී කෝට් වගේ කෙට් වෙනවා. හරිද? උණ විකාරයෙන් කියවන්න ගන්නවා. ඔල්මාදේ හැදෙනවා ඔල්මාදේ කියලම මෙන්ටල් නිකන් එක පාට නිකන් ඔරුව හිරි වැටෙනවා වගේ දැනෙනවා එක පාට කකුල් දෙක පන නැහැ වගේ දැනෙනවා එක පාට නිකන් මුළු ඇඟම වේවුලනවා අහේතකෝ වුණ ගන්නවා හරි රැයට නිින්දයක් නැහැ නිදිමතක් හැදෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ඕකට අපි ඩිප්‍රෙෂන් කියලා කියනවා හොඳේ ඩිප්‍රෙෂන් ස්ට්‍රෙස් එක වැඩි වුණාම එන්නේ දැන් මට ඩිප්‍රෙෂන් තියෙනවා කියලා මම දන්නවා ඒ කියන්නේ මට කළු කුමාර කේස් එකක් නෙවෙයි අපේ ටියුෂන් වෘත්තියත් එක්ක ඩිප්‍රෙෂන් ටියුෂන් කරන ඕනෙ කෙනෙක් ඩිප්‍රෙෂන් කියන එක තියෙනවා ස්ට්‍රෙස් කියන එක තියෙනවා හරිද උදේ පාන්දර නැගිටින්නේ ඔයගලගේ වීඩියෝ ටික අප්ලෝඩ් කරන්න බලාගෙන රැට නිදාගන්නේ පාන්දර ඇහැරෙයි දෝ කියන බයෙන් හෙට උදේ හෙට දින පන්තිරික ප්ලෑන් කර ගන්න ඕනි ඊළඟ මාසේ ටියුට් ටික හදන්න ඕනි ස්ට්‍රෙස් එක වැඩි ඒ වාසේ ටියුෂන් එකේ තරඟ කරන මිනිස්සු ඉන්නවා ඒ නිසා අපිට ડિප්‍රෙෂන් කියන එක තියෙනවා ඉතින් ඒ වගේම තමයි ඕගොල්ලෝ හීනෙන් ඇවිදින්නත් පුළුවන් මං හීනෙන් ඇවිදින්න ගැන පස්සේ කියන්න ඕගොල්ලෝ කෙට්ටු වෙනවනේ ඕගොල්ලෝ උණ විකාරයෙන් කියවන්න ගන්නවනේ ඔල්මාදේ හැදෙනවනේ ඒ වගේ විතරක් නෙවෙයි ගෙදර ඉන්න අනිත් පිරිමියාය පෙන්වන්නත් බැරි වෙනවා. ඇයි දන්නවද? ඕගොල්ලෝ නොදැනුවත්ව ඕගොල්ලෝ ලව් කරන්න ගන්නවා කළු කුමාරයට. එයා රෑට ඇවිල්ලා ඕගොල්ලන්ගේ ශරීරය රැතුළු වුණාම ඕගොල්ලෝ නොදැනුවත්වම එයාගේ දපණි වැටෙනවා. එයාට රැවටෙනවා ඕගොල්ලෝ. එතකොට එයා තමයි හොඳම පිරිමියා.
ඕගොල්ලෝ දන්නේ දවල් දවසෙත් ඕගොල්ලෝ කල්පනා කරනවා කවුරු හරි පිරිමි කෙනෙක් ගැන. හැබැයි මේ පිරිමි කෙනා ඕගොල්ලෝ දන්නේ. හරිද? ඔන්න එහෙම හිතනවා නම් කළු කුමාරයා ළඟ ඉන්න. හරිද? ඉතින් දැන් ඊළඟට හීනෙන් ඇවිදින ගැනම කියන්න. ළමයි හීනෙන් ඇවිදිනවා කියන එක මානසික ලෙඩකුත් එක්ක එන්නේ. හොඳේ. විශේෂයෙන්ම දැන් ඕගොල්ලෝ දන්නා මට පෙම්වතියක් ඉන්නවනේ. එයාගේ මල්ලි කියන්නේ පිරිමිත් හීනෙන් ඇවිදිනවා. හොඳේ. එයාගේ මල්ලි හීනෙන් ඇවිදිනවා. දැන් නම් ඇවිදින්නේ නැහැ. මොකක් හරි යාට කරා ප්‍රතිකර්මයක්. දැන් ඔය මම බඳින්න ඉන්න ගෑනලමගේ තාත්තමට කියලා දිනවා සමහර වෙලාවට එයා හීනේ මල්ලි. කියන්නේ මම යාළු වෙන එකේ මල්ලි හීනෙන් නැගිටලා හීනෙන් ඇවිදගෙන යනවා. ගිහිල්ලා දොරගාවට ගිහිල්ලා දොරාරින සද්දෙරළු ගෙදර මිනිස්සු ඇහැරෙන. ඒ කොන්දට එකක් ගැහුවලුම ගැව්වහමලු එයා ඇහැරලා දන්නේ ආ මම නිින්දෙන්ද මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ලොකුම කේස් එක තමයි නිින්දෙන් ඇවිදගෙන ගියොත් එහෙම එක්ක මගතොරේදී කරදරයක් වෙන්න පුළුවන් සතෙක් සර්පෙක් ගන්න පුළුවන් එහෙම නැත්නම් ළමයි සාමාන්‍ය යනවා කියලා කියන කනත්තකට මගදී නිකන් හරි වතුර ටිකක් වැගුණොත් එහෙම ඇහැරනවා ඒක තමයි කියන්නේ නිින්දෙන් ඇවිදිනවා නම් එහෙම නිදා ගන්න තැන ඇඳින් බහැලා මෙහෙම කකුල් දෙක තියෙන හරියෙත් එත පාපිස්සක් දාන්න කියලා එතකොට නිින්දෙන් ඇහැරනා ඩග් ගාලා ඇහැරෙනවා ඒ නිසා ඔන්න ඔය වගේ දේවල් තමයි මොකක් වෙන්නේද කළු කුමාරයා වුණාම වෙන්නේ වෙන ලොකුම අවුල තමයි එහෙම කළු කුමාරය වැවුනහම ළමයි බබාල හැදෙන්නේ නැහැලු. නවුලක් ඈ. බබාල හැදෙන්නේ නැහැලු. කවදාවත් පිරිමි ළමෙන්ට කැමති වෙන්න හිතෙන්නේ නැහැලු. දැන් මෙහෙමනේ. කවුරු හරි කෙනෙක් කියනවා නම් අපෝ නෑ සර් මම පිරිමි ළමයි ගැන හිතන්නේ නැහැ. මට හිතෙන්නේ නැහැ කියලා ළමයි වහාම ගිහිල්ලා වෛද්‍යවරයෙක් හම්බෙන්නේ. එහෙම හිතෙන්නේ නැත්තම් ලෙඩක්. දැන් කාට හරි පිරිමි ළමයට ගෑල් ළමයි ගැන ආදරයක් හිතෙන්නේ නැත්තම් එයා ෂෝක්, එයා හරි ලස්සනයි කියලා හිතෙන්නේ නැත්තම් ලෙඩක්. එහෙම හිතෙනවා. හරි ස්වභාවික දෙයක්. හැබැයි ඒ හිතන එක කන්ට්‍රෝල් කරගන්න ඕනේ. දැන් මට මේ ලංකාවේ ලස්සනට පේන ගෑල් ළමයි ඔක්කොමත් එක මට යාළු වෙන්න බෑ ළමයි. හරිද? ඒක හරි සාමාන්‍ය දෙයක්. එහෙම ලස්සනයි නම් ඒක එහෙම පේනවා නම් ඒක ඒ තමන් සතුටු වෙන්නේ. තමන්ට මුකුත් ලෙඩක් නැහැ, මානසික අවුලක් නැහැ. හැබැයි එහෙම හිතුණු පළියට දකින දකින එකක් එක්ක යාළු වෙන්න හොඳ නැහැ. ඉතින් දැන් විවාහ ප්‍රමාද වෙනවා. කේන්දරේ පාළු කරනවා කියලාත් මම අහලා තියෙනවා. ඒ වගේම තමයි තව කියනවා දැන් හිතන්නකෝ පිරිමි ළමෙක්ව ගෙදරින් ප්‍රපෝස් කරනවා කියලා උට කැමති වෙන්නෙත් නෑ ගෙදර වෙන කිසිම කෙනෙක්ව පෙන්වන්නත් බෑ කායිකවත් කතා කරන්නෙත් නෑ නාන්නේ නෑ මූණ හොදන්නේ නෑ දත් මදින්නේ නෑ කොණ්ඩ පීරන්නේ නෑ පිරිසිදු ඇඳුමක් අඳින්නේ නෑ බත් කන්නේ ඔහේ ඉන්නවා ළමයි මලපෙරේතෙක් වගේ මිහිපිට මලපෙරේතෙක් වගේ ඉන්න ගන්නවා අන්න එතකොට වහාම මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙන්න යන්න පුළුවන් ඒ වගේම ඔය යంత్ర මන්ත්‍ර ගුරුකම් කරන කෙනෙක් හම්බ වෙන්නත් පුළුවන් මම නම් කියන්නේ ඉස්සෙල්ලාම වෛද්‍යවරයෙක් හම්බෙන්න. වෛද්‍යවරයෙක් හම්බෙලා උපදෙස් ගන්නද සමහරට ඒගොල්ලෝ බෙහෙත් දෙන්න පුළුවන්. ඒ ගිහිල්ලා තරියන් නැත්තම් ඉතින් දෙවෙනි පියවර විදිහට යන්න මේ කවගාවටද? කටඩියෙක් ගාවට. ඉතින් මේ ඔන්න ওই ටික තමයි මම කළු කුමාරයා ගැන විස්තර ටික හොයාගත්තේ. කළු කුමාරී ඉබදී චරිත ඔයගොල්ලෝ දන්නවා. එහෙනම් ගෑල් ළමයි විශේෂයෙන් පරිස්සම් වෙන්න මම කළු කුමාරයාගේ චිත්‍රයක් පෙන්වන්නම් මේ බලන්න. මැණික් කොටුන්නක් තියෙනවා. හැට්ටයක් අඳන් ඉන්නවා ගෑල් ළමයි කික පැත්තකින් අතේ ඉන්නවා අනිත් ගෑල් ළමයිගේ බෙල්ල කඩලා කනවා මෙතනත් ඉන්නවා තව ගෑල් ළමයි දෙනෙක් විශේෂයෙන්ම ওই ගෑල් ළමයි ලොකු ළමෙක් වුණාම අපි කියන්නේ බිග්ගල් කෙනෙක් වුණාම මල්වර වුණාම හංගලා තියාගන්නේ වොෂ්රූම් එකට ගියත් යකඩ කෑල්ලක් අතේ තියාගෙන මෙහෙම වහගෙන තමයි යන්නේ ලොකු ළමෙක් වෙලා පාටිය ගත්තටත් පස්සේ මාසයක් විතර නැකන් එළියට බස්සන්නේ නැහැ තනි පංගලෙ නේද ඒ බස්සන්නේ නැත්තේ ලංකාවේ ගැමියන් අතර විශ්වාසයක් තියෙනවා කළු කුමාර දෝෂය වෙහි කියලා කළු කුමාරයාගේ ඇල්බම් හෙලයි කියලා කළු කුමාරයාගේ ඇල්බම් හෙලයි කියලා ලංකාවේ මිනිස්සු අතර විශ්වාසයක් තියෙනවා ඒ නිසා තමයි ඕගොල්ලෝ ගෑල් ළමයි කොටහළු වුණාම ලොකු ළමෙක් වුණාම හංගලා තියාගෙන ඉතින් අපිවත් පුළුවන් අපිත් ලොකු ළමයි වෙනවනේ පිරිමි ළමයි වුණත් ලොකු ළමයි වෙනවා හැබැයි අපිව හංගලා තියාගෙන දවස් ගණන් කාමර ඇතුළේ තියාගෙන නෑදෑයින්ට එන්න කියලා පාටි තියන්නේ නෑනේ දැන් අපි ලොකු ළමෙක් වුණාම අපේ වෙනස කෙලින් පේනවා රැවුල්ල වෙන්න ගන්නවා උරිස් පළල වෙනවා පිරිමි ළමගේ කටහඬ වෙනස් වෙනවා උස යනවා මහත් වෙනවා ශාරීරික පුෂ්ටිමත් වෙනවා හරි ඒ අපි මල්වර වුණාම ඉතින් ගෑල් ළමයිනුත් එහෙමයි ගෑල් ළමයි ඊට කලින් මල්වර වෙනවා ඒගොල්ලන්ගේ ශාරීරික වෙනස්කම් වෙනවා හරි ඉතින් ඔය ගෑල් ළමයිම පරිස්සම් කරන්නේ ඔය කළු කුමාර දෝෂයෙන් වළක්වා ගන්න තමයි මේ තියෙන්නේ කළු කුමාරයාගේ චිත්‍රයක් මේ බලන්න එයා ඉන්නේ ගෑල් ළමෙන්ගේ උරිස්සක් උඩ හරි මේ බලන්න එයාගේ එක පැත්තකින් තියෙනවා පොඩි යකදාවක් වගේක් සෙපෙන්නුම් කරලා එයාගේ තියෙනවා නල දත් දෙකක් මේ නල දත් කියලා එහෙම එළියට පයින් දතක් නේ එතන තියෙනවා මගේ හරි දෙපැත්තෙම තියෙනවා එතකොට නල දත් දෙකක් තියෙනවා මගෙත් නල දත් දෙකක් තියෙනවා අම්මෝ මම නම් එහෙම එක්කිනේ නෙවෙයි ඉතින් ඒ වගේම මේ බලන්න නිල් පාට මම කිව්වේ නිල් පාටින් අපි සලකුණු කරන්නේ කළු පාට ඒ නිසා තමයි මේ නිල් පාටින් මේක ඇඳලා තියෙන්නේ
හැට්ටයක් ඇඳගෙන ඉන්නවා කොටුන්නක් දාගෙන ඉන්නවා රත්තරන් තෝඩු දෙකක් පැහැදිලිව තියෙනවා ඒ නිසා මෙයා කළු කුමාරයා මේ ඉන්නේ කළු කුමාරගේ චිත්‍රයක් හරි ඇදිලා ළමයි මට තව ඔයගලංග බය කරන්න ඕනේ නැහැ මට මේ මැසේජ් එනවා හෝ ගාලා ඉතින් මම ප්‍රාර්ථනා කරනවා කළු කුමාරයා දවසක් හරි ඔයගලන්ට හම්බ වෙන්න කියලා මීටින් එක ක්ලෝස් වෙන්න ළඟයි අපි ආමන්තා විනාඩියක් විතර ඉන්නම් ඔයගලන්ට මොන හරි මැසේජ් කරන්න තියෙනවා නම් මැසේජ් කරන්න මම ඒක බලලා අපි විනාඩියකින් ඊට පස්සේ ආයි පාඩමට යමු බයයිලු අද තම නපුරු කට්ටියේ නපුරු කතා කියන්නේ පස්ස මහාට මහසොන හම්බුනොත් නම් මෙන්ති මම මේ මම මහසොනට කතා කරලා තමයි සේ ඔය පින්තූරට ගිහම ඉල්ල ගත්තේ මට යා මිනිහා WhatsApp කරලා තිබ්බා අපෝ සර් අයියෝ සර් බය නැහැ සඳුනි නම් බය නැහැ නේ සඳුනි බය නැහැ කියලා පේනවා අනේ සර් අපි බය නැහැ හරි රයිට් ළමයි මීටින් එක ක්ලෝස් කරමු අපි යන් ඊළඟ කතන්දරේ ඕනනම් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න මතක් වෙන්නේ मतलब अलू मीटिंग लगे डाला।